ඊයේ අපි දැක්ක අයවැය විවාදයේදී තව වැදගත් කාරණයක් කිව්වා. ඒ තමයි පෞද්ගලික අංශයේ සේවකෙන්ගේ විශ්‍රාම වයස අවුරුදු 55 ඉඳන් 60 දක්වා වැඩි කරනවා කියලා. මේකේ තියෙන්නේ සැඟවුණු අර්ථයක්. මේකේ තියෙන්නේ වෙන ගේම් එකක්. ඒ ගේම් එක තමයි පෞද්ගලික අංශයේ ඇයට ඒ තිබුණු වරප්‍රසාදය. තමන් අවුරුදු 55න් විශ්‍රාම යාමට අවශ්‍ය නම් ඔවුන්ට ඒ තිබුණු වරප්‍රසාදය රජය අවහිර කරලා දෙනවා. ඒ වෙනුවටත් නෙමෙයි රජය මේ සේවකින්ගේ EPF අරමුදල් වලට තට්ටුව දාන්න තමයි මේ කරලා තියෙන්නේ. තව අවුරුදු 5ක් මේ EPF අරමුදල් හිර කරගන්න මේ අරමුදල් රජය භාවිතා කරන්න. අපි දන්නවා රජය භාවිතා කරාට වඩා මේ EPF අරමුදල් කරපු තරමක් කරේ අවභාවිතා කිරීම. ඒ අවභාවිතාව වෙනුවෙන් තමයි මේ සැඟවුණු යෝජනාව අයවැයට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම සේවකින්ගෙන් ව්‍යවසායකින්ගෙන් ව්‍යාපාරිකින්ගෙන් ඒ වගේම ආයතන වලින් සමාගම් වලින් අපි කියනවා මේකට විරුද්ධ සටන් කරන්න වෙනවා. මේකට විරුද්ධ සටන් කරන්න නම් මේ පෞද්ගලික අංශයේ අයගේ වරප්‍රසාදයක් ඔවුන්ට තිබුණු ඉඩකඩක් ඔවුන්ට අවුරුදු 55 න් පස්සේ තව අවුරුදු 60 වෙනකම් වැඩ කරනවා නම් ඒක ආයතනයේ ඒක සඳහා ඒක එයාට බලය තියෙනවා. එයාට ඒක දික් කිරීම හැකියාව තියෙනවා. මේ හැර රජයේ බලාපොරොත්තු වෙන්නේ මේ රජයේ ආර්ථික අහේනිය අර අහිංසක සේවකින්ගේ විශ්‍රාම වැටුප්ප එහෙම නැත්නම් අර්ථසාධක අරමුදල පිට දාලා ඒවා මංකොල්ල කාලා ඒ වගේන් තමන්ගේ භාණ්ඩාගාරේ පුරවගන්න කියන එක තමයි අපිට වෙන්නේ. Breaking Dr. K.